විශේෂ පුවතක් වෙතයි අප ප්‍රථමයෙන්ම යොමු වීමට සූදානම් වන්නේ. අද දිනෙන් අධ්‍යයන ප්‍රතිසාධක පත්‍ර උසස් පෙළ විභාගයේ කටයුතු අවසන් වුණා. එන් අනතුරුව බොහෝ දෙනා බලාපොරොත්තුෙන් සිටින්නේ සාමාන්‍ය පෙළ විභාගයේ නියමිත ආකාරයෙන් පැවැත්වෙවිද යන්න පිළිබඳව. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ මීට සුළු මොහොතකට පෙර සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් වන නිල නිවේදනයක් නිකුත් කළා. ඒ අනුව අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විසින් සඳහන් කරන්නේ සුපුරුදු පරිදි මෙවර පැවැත්වීමට නියමිතව ඇති අධ්‍යන පොදුසාධක පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2021 වසරේ ජනවාරි මාස 17 වනදා සිට 28 වනදා දක්වා පැවැත්වීමට කටයුතු කරන බවයි. එහි කිසිදු වෙනසක් සිදු නොකරන බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ අප වෙත දන්වා සිටි අප දැන් සූදානම්. අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් මීට සුළු මොහොතකට පෙර මාධ්‍ය වෙත නිකුත් කළ එම ප්‍රකාශය ඔබ වෙත ගෙන එන්නට. අපිට ඊළඟ තියෙන ඉලක්කය තමයි මේ 2020 දෙසැම්බර් මාසයේ පවත්වන සිට සාමාන්‍ය පෙළ විභාගය. ඒක අපි කටයුතු කරන්න කල්පනා කරලා දැන් සැලසුම් කරලා තියෙන්නේ දින නියම කරගෙන තියෙනවා 2021 ජනවාරි මාසයේ 17 වෙනිදා ඉඳලා මට මතක හැටියට 28 දක්වා ඒ දවස් 10 තුල. ඒ වගේම අපි 2021 වසර සඳහා අධ්‍යාපන කාලසටහන දාලා තියෙනවා. ඒ වගේම ඔබ කවුරුත් දන්නා 9 වෙනිදා අපි පවත්වන්න තිබුණා 3 වෙනි පාසල් වාරය. ඉතින් අපි මේ දක්වා කරගෙන ආපු වැඩපිළිවෙල අනුව අපිට සූදානම් වෙන්න වෙනවා මේ කොවිඩ් එක ජීවත් වෙලා මේ පාසල් වල ඉන්න මිලියන 4.5ක වෙච්ච දරුව සඳහා අධ්‍යාපන කටයුතු නොකඩවා කරගෙන යන්න. ඒ සඳහා ලොකු සූදානමක් තියෙනවා අපි කරගෙන ආපු ඊ තක්ෂිලාව යටතේ ඒ මාර්ගගත දුරස්ත සිමුලේෂන් කරලා LMS සිස්ටම් එකක් කරහා අපි වර්චුවල් ක්ලාස්රූම් විදිහට අපි කටයුත්තත් කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.